है ना। हाँ मैं कर रहा हूँ, मैं कर रहा हूँ। නැයි තින් රසම රස මැකරෝනි පැස්තේ එක තමයි මේ හදන්න යන්නේ. ඔයාල දිගටම වීඩියෝ කිවරනකම් එකතු වෙලා ඉන්නකෝ. ඉතින් ওই විදිහට මම පැස්තේ එක තඹ ගත්තා මුලින්ම. තඹගෙන ඉවර වෙලා නැයි තින් පැස්තේ එක හදන්න තමයි යන්නේ දැන්. මුලින්ම ඔන්න ওই විදිහට තෙල් ටික දාගෙන මුලින්ම කරගත්තම සොසේජ් ටික බෙදගත්ත එක. හොඳටතජන ටිකලා ප්‍රන්නන් පාටනකම් බැද ගත්තා. බැදගෙන ඉතින් ඊළඟට එකතු කරව සුදු ලුණුවකට මම ලුණුවක් දාලා කලවම් කරගෙන සුදු ලුණුවම් ටිකක් ටිකක් කර වෙනකම් මම කලවම් කරගත්තා. ඒක වෙලාවක් තාච්චි හොඳට තියලා සජයිච්චකයි සුදුලුණුවයි කලවම් කරගෙන මේකට එකතු කරා මම කපාගත්ත බීලුණුයි කරපිංචයි අමු මිරිසු. ඉතින් ඒ ටිකක් දාගෙන තමා මේ අයම කලවම් කරගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමා මගේ රසම රස චීසි පැස්තක හැදෙන්නේ. ඊට පස්ස මම මේකට එකතු කරගත්ත බිත්තර බිත්තර හතරක් මම මේකට එකතු කරගත්තා. ආවාලට කියන්න බැරි වුණානේ මේ මම පැස්තා අද තැම්මෙන්න දාලා තිබ්බ ග්‍රෑම් 400ක්. හොඳ ඒ 400න් තමයි මේ 400ට තමයි මම බිත්තර හතර එකතු කරගත්තේ. ඒ ටිකත් කොහොම කලවම් කරගෙන ඉතින් ඒ විදිහට හොඳට මේ තාච්චේ විතර ටිකක් බෙදගෙන ඉවරලා මම මේකට එකතු කරගත්තා ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, එතකොට මස්කරි 3-5 ඒ ටිකත් එකතු කරගෙන තමයි අයම ඔය විදිහට කලවම් කරගත්තේ. ඊට පස්සේ යාළුවනේ මේකට මම එකතු කරගත්ත ෆ්‍රෙෂ් මිල්ක් සාමාන්‍යයෙන් කෝප්පයක් විතර එකතු කරගත්තා. එකතු කරගෙන ඔහොම ටිකක් ෆ්‍රෙෂ් මිල්ක් එකත් හොඳට තුරණ ගන්න වගේ තියලා තමයි පැස්ත එක දාගෙන කලවම් කරගත්තේ. ඒක හොඳට කලවම් කරගත්ත සම්පූර්ණයෙන් පැස්ත වලට අර අපේ තෙම්පරාදුව රසම රස තෙම්පරාදුව එකතු වෙලා හොඳට පැස්ත එකට අල්ලනකම් කලවම් කරගෙන මං එකතු කරගත්තේ හැපි කව් චීස් කෑලි 4ක්. ඔය විදිහට චීස් කෑලි 4 හොඳට පැස්තවලට අල්ලනකම් මම හොඳට කලවම් කරගත්ත. කලවම් කරගත්ත අර චීස් ටික තියෙලා හොඳට පැස්තාවල හොඳට අල්ලලා රස ඉතිරන චීස් පැස්තයකට රසයක් දෙන්න තමයි ඔය විදිහට කලවම් කරගත්තේ. ඉතින් කලවම් කරගෙන ඔන්න වැඩ ටික ඉවරයි. දැන් දැන් තියෙන්නේ ඉතින් අර බොක්ස් එකට දාගෙන අපිට යන්න තමයි බර්ත්ඩේ බෝය බලන්න. ඉතින් ඔන්න ওই විදිහට දාගත්තා මම බොක්ස් එකට. අපි බලමු ඉතින් ඊට පස්සේ කොහොමද අපේ ගමනාන්තය කියලා. හොඳයි යාළුවනේ ඔන්න ඉතින් අපේ රසම රස චීසි පැස්ත එක දකිද්දි දාසයි නේද. එහෙනම් අපි දැන් යන් අපේ ගමන. ඉතින් පප්පා යනවා අපේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක දෙන්න. අපේ රසම රස චීසි පැස්ත එක ඒකත් තරම් අපි යන්. අන්න ඉතින් අපේ ලස්සන ගම. අපේ රස්ම රස පැස්ත එක තියෙනවා. මේ යන්න යන්න අපේ බර්ත්ඩේ බෝයි ඉන්නවා ඉස්සරහම. බලමු මොකද කියලා. මෙන්න ඉන්නවා. හැපි බර්ත්ඩේ බර්ත්ඩේ බෝයි. ඉතින් ආදරෙයිනේ. මෙන්න වාට චූටි කෑමක් ඇද අත් දෙකෙන්ම ගන්න. අත් දෙකෙන්ම ගන්න. වැටයි. කන්න එහෙනම් ඈ.
හරිද? සසෙල් බස්කල්ලකොත් දෙන්න දුවට. ඉතින් ඔන්න ඔහොම හොර ගෙඩියා වගේ කනවා. ඉතින් මෙන්න ඔයා රස කර කර මං වීඩියෝ කරනවා කියලා දන්නේ දැක්ක ගමන් ලැජ්ජා හිනාව දානවා ඊට පස්සේ. ඉතින් චිකු බෝයි ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනේ. ආදරේ මාදරේ ඉතින් හැමදාමත් හොඳේ. ඉතින් පප්ප ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන්. ඔන්න ඔහොම තමයි ඉතින් අද වැඩේ සිද්ධ වුනේ. ගිහින් එන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඕනේ හොඳේ. ආදරේ මාදරේ පරිස්සමට ඉන්න හැමෝම.